පත්තරේ පොඩි දැන්වීමක් තිබුණා. පොඩි එකක්. හා. ඔය ක්ලැසිෆයිඩ් කියලා තියෙන්නේ. ලුහුඬු දැන්වීම. එකක් තිබුණා. ඒකේ තිබුණේ මේ ඔෆිස් එකකට. හරි. ඔෆිස් බෝයි කෙනෙක් අවශ්‍යයි. ඔෆිස් එකකට ඔෆිස් බෝයි කෙනෙක් අවශ්‍යයි. ඒක తాවකාලික පදනම යටතේ. හරි. ඔෆිස් බෝයි කෙනෙක්. ඒ කියන්නේ ලේසියෙන් ස්ථිර කරන්නේ නැහැ රස්සාව. ඔහේ ඇදී ඇදී යනවා. අහන්න බෑනේ ගිහිල්ලා. මේක දැන් ස්ථිර කරන්නේ නැද්ද? ඕගොල්ලන් ලොකු පාඩුවක් වෙයි. ඒක මගේ ස්ථිර කරන්නේ නැත්තම්. කිව්වනම් පහුවෙන්ද වෙන ඔෆිස් බෝයි කෙනෙක්. එහෙම රස්සාවක් ඒ. උංගාක් අගහිංකම් තිබිච්ච මිනිස්සෙක් මේකට ඇප්ලයි කළා. හා. ඊට පස්සේ පහසුවක් තිබුණා. මොකද ඒගොල්ලන්ගේ ගෙවල් ගාව ඉඳලා වැඩි දුරක් නැහැ ඔය කියන කම්පැනියට. පයින් යන දුර. කොහොම හරි ඉන්ටර්විව් එකේදී මේ ඔක්කොම කතා බහ වුණාට පස්සේ මෙයා ළඟපාත ඉන්න නිසා වේල පහින් එන්න පුළුවන් මෙයාට පරක් වෙලා වුණත් ගෙදර යන්න පුළුවන් කියන පදනමාවනේ. හා. කම්පැනි ලොක්කට. ඒ නිසා කම්පැනි ලොක්ක කැමතුණා මෙයාව හයර් කරන්න. රයිට්. ඒකල ඇහුවා රයිට් මම එවන්නම් ලියුම ඔෆර් ලෙටර් එකක් දෙනවන්න ඉස්සෙල්ලා. මම උදේම වැඩ ගන්න. නෑ 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 නෑ. වාද බඩාර උදේම. ෆෝන් එක බඩේද? මිනිස්සු ඉන්නවද? ඊමේල් එකක් නැහැ කියන්නේ මේ මිනිස්සයා මේ ලෝකෙත් නැහැ කියන එක. හා ආ. ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ. ඔව් ඕකේ. කනගාටු රස්සාව දෙන්න පුළුවන් කමක් නැහැ. ඊමේල් එකක් නැත්නම් මිනිස්සු ඔෆිස් රස්සාව දෙන්නේ කොහොමද? Get out. හා මිනිස්සයා නොයලියට. හරි. අතේ තිබුණේ රුපියල් 500ක් විතර වගේ තමයි. හා ආ. මේකෙන් තමයි මාසෙ ඉවරෙන්නේ නැත්නම් දවස් 10ක් 12ක් තියෙනවා. මේකෙන් තමයි ගෙවන්න ඕනේ දැන් ඊටු ටික. කල්පනා කරා 17. ගියා මැනින් මාකට් එකට. හරි. ගත්ත එළවලු ටිකක්. හා පන්සියම් අරගෙන පොඩි පොඩි බෑග් වලට වෙන් කරගෙන ගියා ගෙවල් ගානේ. ගෙවල් ගානේ ගිහිල්ලා එළවලු වික්කා. මිනිස්සුත් ගත්තා. එළවලු ළඟට ඇවිල්ලානේ. ආ ආ. නැත්නම් මැනින් මාකට් එක ගිහලා දෙනවා. ඔව් ඔව්. මැනින් මාකට් ගියාම එපා. එකපාරක් ගියාම ආය යන්නේ නැහැ කවුරුවත්. ඒ තරම් ආසයි. වහින දවසට එහෙම යනවා ආසයි. මැනින් මාකට් ගියාම ඔබට ආසාව දෙගුණ තෙගුණ වෙනවා. ජීවිත ආසාව හුඟා වැඩි. රයිට්. මම රුපියල් 750ක් විතර හොයාගත්තනේ 500. ඒක ඉතින් පයින් පරිප්පුවක් තමයි. පයින් ගිහලා පැකරන් පහුවෙන්ද උදෙන්ම ආවා. හා. ආයි රුපියල් 500ක ගත්තා. එදත් ඒ වගේ ගාණක් හොයාගත්තා. නමුත් එදා දෙතුන් පාරක්ම මිනිස්සයා ගියා. මිනිස්සුත් වැඩේට කැමති වගේ. සතියක් විතර යනකොට දවසට තුන් පාරක් විතර මෙයා එළවලු ওই විදිහට ඩිලිවර් කරනවා. දැන් පුට් සයිකලෙකුත් ගත්තා. ලොකු ගාණක් වෙන්නේ නැහනේ. මුලින්ම කුලියට ගත්තා. පස්සේ ඒක සල්ලි වලටම ගත්තා. හා. පස්සේ මෙයා පොඩි කරත්තෙකුත් ගත්තා. පරණ කරත්තයක් අරන් අත් කරත්තයක් අරන් හදාගන්න. අහල පහල ගෙවල් වල ළඟ තම එළවලු එනවා දැකලා ඒ වටපිට හිටපු අනිත් මිනිස්සුත් කිව්වා අපිටත් ගෙනත් දෙන්න ඕ. උදේටයි හැමදාම හවසට හැමදාම උදේට සමහර අයට දවල්ට. හරි. වැඩේ අල්ලලා යනවා. ඔහොම මාස ගාණක් ගෙවෙනකොට මෙයාට පුළුවන්කම තුන වෑන් එකක් හයර් එකට ගන්න. හා හා. තවත් මාස ගාණක් ගෙවෙනකොට මෙයාට පුළුවන්කම තුන මේ වෑන් එක හොඳ ගානකට බාගෙන් කරලා හිටු කරලා සල්ලි වලටම ගන්න. තැන්ක්ස් ස්ටිකර් පාරකුත් අලෝගෙන එළවලු ඩිලිවරි යන්නේ දැන්. අවුරුද්දක් දෙයක් යනකොට වාහන තුන හතරක් තියෙනවා. අවුරුදු පහක් ගත වෙනවා දන්නවද? අවුරුද්දක් ගත වෙන්නේ යන්නේ නිකන් මෙහෙ බලන මේ අවුරුදු ඉවරයිනේ. අවුරුදු පහක් යනකොට මෙයාගෙම තියෙනවා ඉලෝලු කඩ කීපයක් ටවුමේ. හා. වාහන කීපයක්ම තියෙනවා. කීපයක් කිව්වට ලොකු ගානක් නෙමෙයි. වාහන 15ක් විතර වගේ. ඒ වගේ. ඉතින් ලොකු ගානක් නේ. ඒ වගේ තැනකට ජීවිතේ එනවා මනුස්සයා. හා. කසාදෙකුත් බඳිනවා. තවත් අවුරුදු 5ක් යනවා. බබාලත් ඉන්නවා. ආ. රයිට්. මම කල්පනා කරා මම කවුරුහරි යාළුවෙක් මට කිව්වා මේ උච්චර ගොඩක් තියෙන එකේ දැන් ඉන්ෂුරන්ස් එකක් දාගන්නකෝ. හා. ඉන්ෂුරන්ස් එක දාන ජීවිත රක්ෂණයක් දාගන්න කියලා මට කිව්වා. මම කල්පනා කරේ කොහොමද ආයෝජනයක් ජීවිත රක්ෂණයක් කියන්නේ හොඳ ආයෝජනයක්. එකක් අපි හදිස්සියකට කරදරයකටද අපිට පොඩි සපෝට් එකක් තියෙනවා. පොඩි නෙමෙයි එක හරි ලොකුයි ඒ වෙලාවට. හරිම වටිනවා. අපි හිර වෙලා ඉන්න වෙලාවට හම් වෙන රුපියල් 500ක් මාර වටිනාකමක් තියෙනවා. 500 ලක්ෂ 5 වගේ පේන වෙලාවල් තියෙනවා. ඒ හිර වුණාම තියෙන වෙලාවට 10000ක් මහ ලොකු ගාණක් නෙමෙයි. නැති වෙලාවට රුපියල් 100ක් ලක්ෂයක් වගේ. අනිවාර්යයෙන්. එහෙම තමයි අපේ ජීවිතවල හැටි. ඉතින් මම කල්පනා කරා ඒ නිසා හදිස්සියකට කරදරේ හොඳයි නේ ඉන්ෂුරන්ස් එකක් තියෙන එකට යාළුවා කෙනෙක් මෙයා විශ්වාස කරා. රයිට්. මෙයා ඉන්ෂුරන්ස් එක ළමයට කතා කරලා එන්න කිව්වා. හා. ඇවිල්ලා ඉතින් මෙයාගේ පවුලේ විස්තර අරවා මේවා ඉතින් ගෙදරත් සාගරයක් වගේ. හා. කොල්ල මේක පුරෝණ ගමන් මෙයාගේ විස්තර ගෙදර දිහා බලනවා. ලස්සන ගයක්. අපි කවදාරි කොමිෂන් එකක් එහෙම ගාලා මේ වගේ ලස්සන එකක් හදන්න ඕනේ කියලා කොල්ලත් මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරා. රයිට්. ඒ අතරතුර මේක සර් දැන් මම මේක සර්ට මං මේක ડોකියුමන්ට් එක හදලා සර්ට මං කෝල් කරලා සර්ට මං මේක ඊමේල් කරන්නම්. මට සර්ගේ
ඊමේල් ඇඩ්‍රස් එක ගන්න පුළුවන් කියලා ඇහුවා. මට මතක් වුණා අතීතේ. මේක පුතා මට ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ නේ. තාමත් මට ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ. රයිට්. අර ඉන්ෂුරන්ස් එකෙන් ආපු ළමයා කියනවා සර් මම මේ සර්ගේ ජීවිතේ දිහා මේ පොඩ්ඩක් හොයලා බලන්න සර් ආවේ එනකොට. හා සර් ඉතින් අද ටවුන් එකේ රටේ දන්නේ නැති කෙනෙක් නැහැ නේ සර්ගේ බිස්නස් එක ගැන. හැමෝම දන්නවා සර් අහවල් ඩෙලිවරි සර්විස් එක කියලා කිව්වම තින් නොදන්න කෙනෙක් නැහැ සර් අපේ ගම්පලාව හරි ප්‍රසිද්ධයි සර් මෙච්චර මේ කේවල් දොරවල් මෙච්චර කම්පැනි නේ හදලා සර් මේ ඔක්කොම සර් ඊමේල් එකක් නැතුව මෙහෙම කරා නම් සර්ට ඊමේල් ඇඩ්‍රස් එකක් තිබුණා නම් කොහොමද නේ සර් එහෙනම් අද සර් කවුරු වෙලා ඉඳීද ආ කියනවා මට ඊමේල් ඇඩ්‍රස් එකක් තිබුණා නම් මං ඔෆිස් බෝයි කෙනෙක් වෙලා ඉඳී පුතා ඔෆිස් බෝයි කෙනෙක් වෙලා ඉඳී මෙච්චර කරන්න හම්බෙන්නේ නැහැ කියලා මොකද කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එක මහලා දාවු See you at FM.